நவ வாஸ்லின் தன் நயசினமைட் விட்டமின் சமகின். මට එයා මෙහෙට ආව හැටි දැනගන්න පුළුවන්ද? මොකක්? ආව හැටි? ඔව්. ඇත්තම කිව්වොත් නැතු කියෝ ආගෙම දුවෙක් නෙවෙයි නේද? ඇයි මිස් ඔය විදිහට කතා කරන්නේ? මම දන්න දේ කතා කළේ. මන් දන්න අපේ පූර්ණිමයි මනෝරී කතා කරපු දේවල් මිස් අහගෙන හිටියනේ. එහෙමනේ. ඒ කතා වුණ දේවල් බොරු නෙවෙයිනේ නේද? නෑ 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 නෑ. ඒ දේවල් කිසිම පළක් නැති දේවල්. එච්චරයි. ඒ දේවල් මට ගොඩක් වැදගත් වෙයි. ඒකයි මම අහන්නේ. මේ මිස්. සිද්ධ වෙයි. අපි ওই දේවල් ගැන කතා නොකරමු. එච්චරයි. ඒත් මට මේ දේ ගැන දැනගන්න ඕනේ. ඒ මොකටද? ඇයි මට නෙතුකි නංගි කාගේ කවුද කියලා කියන්න බැරි? අනේ කියන්නකෝ. කාගේ කවුද කියලා කියන්න බෑ මිස්. අනිත් එක මේව කතා කරන්න ඕන දේවල් නෙමෙයි. අනේ උනාට මට කතා කරන්න ඕනේ. ඉතින් මේ කියන දේ අහන්න මිස්. මට යා කාගේ කවුද කියලා දැනගන්න ඕනේ. මන් දන්නේ නෑ දෙයියනේ. මම දන්නේ නෑ. මට ඒක කියන්න විදියක් නෑ. ඇයියේ? ඇයියේ කියන්නේ මම දන්නේ නෑ. මම දන්නේ නෑ එච්චරයි. දන්නේ නෑ? ඔව්. මම දන්නේ නෑ. ඔය ඇත්තමද? ඔව් ඔව් ඔව්. මට හිතා ගන්න බෑ මිස්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මට මොකක්වත් වෙලා නැහැ. ඒ වුණාට මේ දේ මට ගොඩක් වැදගත්. මේකින්ද මං ගොඩක් අසරණ වෙලා ඉන්නේ. මෙන්න වැන්දා. ආයෝ ගැන කතා කරන්න එපා. ඔය කතාව ඔතනින්ම නවත්තන්න. එච්චරයි. පුතේ යම්. අම්මා කෑම බෙදලා යම් යම්. මං අයියව හම්බෙන්න කියලා ගොඩක් කල් බලන් හිටියා. මේ ඒ මොකද දන්නේ නැනේ. මං අයියලා ගෙවල් ළඟටත් ගියා. ඔව් ඉතින්. ඉතින් කියන්න යන්නේ ආ මං ගැන වැරදි විදිහට කතා කරනවානේ. මං? ඔයා තමයි. ඔයා අර වගීෂත් එක්ක මං ගැන කතා කරානේ. ඔව් ඉතින්. අයියේ මට ඇත්තම කියන්න. මොකද්ද? මං ඔයත් එක්ක මෙහෙමවත් කතා කරන්නවට ඔයා කැමති නැද්ද? නෑ නංගි ඇත්තම ඇත්තම එහෙම දෙයක් නෙමෙයි. එහෙනම් මොකද්ද? හරි හරි මට කියන්න ඕනේ මොකද්ද ප්‍රශ්නේ කියලා. ප්‍රශ්නේද? ඔව්. මං ඔයත් එක්ක මේ මොහොතේ උනත් කතා කරන්නේ හරිම කැමැත්තෙන්. හරි ඉතින්. හැබැයි අයියෝ ආ එහෙම නැහැ. මට තේරෙන්නේ නැත්තේ අයියෝ ආ මෙහෙම මට කරන්න කියලා. නංගි මට එහෙම විශේෂයක් නැහැ. මං ඔයාට ඇත්තම කියන්නද? මොකද්ද? භාවනා අක්ක නැති වුණාට පස්සේ ඔයා වෙනස් වෙයි කියලා මම බලාගෙන හිටියා.
ඒ වෙනස මං ඔයාගෙන් බලාපොරොත්තු වුණා. එහෙම කොහොමද? ඔයාට මේ කිසි දෙයක ගාණක් නැහැ අයියේ. වෙන්නේ නැති. භාවනාවක් නැහැ තමයි. එයා ආයි එන්නෙත් නැහැ තමයි. හැබැයි ඔයාගෙන බලන්න මං ඉන්නවා. නංගි ඔයා ওই විකාර දේවල් හිතන්නේ නැතු වෙන. ඇයි යන්නේ? මම ඔයාට කිව්වනේ. ඔයා කොහොම කොයි විදිහට කිව්වත් එදා වගේම අදත් මං ඉන්නවත් එක්ක. චේති. මොයි ගණ ගන්න වැටි කරගෙන පිළිවිලකට ඉන්න. හරිද? මේ එක එක මනස්ගත ඔලුව දාගන්න එපා. හරි අයියේ. මං ඔයා කියන විදිහට කරන්නම්. හැබැයි ඔයා මට ඇත්තම කියන්න ඕනේ. මොකක්ද? ඔයා දැන් මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ? විශේෂයක් නැහැ. ඔයා ඔය ඉන්න විදිය වෙනස් කරනවා නම් මාත් වෙනස් වෙන්නම්. අනේ මේ. අයි ඉන්න. භාවනා අයි එන්නේ නැහනේ. ඉතින් ඔයා ඒ ගැන හිතලා ඔයාගේ ජීවිතේ අවුල් කරගන්න එපා. නෑ මං අවුල් කරගන්නේ නෑ. නෑ කිව්වට ඔයා ඒකනේ කරන්නේ. මම යනවනේ. අයියේ ඔයා කොච්චර එපා කිව්වත් ඔයා කොච්චර අකමැති වුණත් ඔයා මොන දේ කිව්වත් මං හැමදාම ඔයත් එක්ක ඉන්නවා. වෙලාවට සර් එදා පන්සලට පැනගත්තේ. සර් මොනවද දවල්ට කන්න කැමති? ඕගොල්ලෝ ඔයන දෙයක් අහමු. නෑ ඉතින් සර් කන්න ආස දෙයක් තියෙනවා නම් කියන්න මං හදලා දෙන්න. අනේ ඔව් සර්. කරදර වෙන්න එපා. තියෙන දෙයක් අහමු. බලන්න කනුරාද. අනේ සර් කියන්න සර්. එහෙම මොකුත් මං වෙනුවෙන් විශේෂයෙන් හදන්න ඕනේ නැහැ. අපි තියෙන දෙයක් අම්. එහෙනම් තියෙන දෙයක් හදලා ගන්න. මනෝරි. මේ අර කාරණේ සර් එක කතා කරමුද? මොකද්ද හිර? සර් අසනීපෙන් ඉන්න නිසා මං ඔය ගැන කියන්න එපා කියලාත් කිව්වා. කාගේ ප්‍රියතම මෙලිබන් බිස්කට් දැන් 130ක් සීනි අඩුවෙන් රස දන්න කාටත් හර්ෂෝ. කැලින් බේබි සෝප් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. නැ කියන්නකො මොකද්ද? නෑ සර් මේ සර් බලන්න ප්‍රාර්ථනා මිස් ආවනේ. එදා පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ මොකක්ද? නෑ සර්. නේතුකි අපේම දරුවෙක් නෙමෙයි කියන එක පූර්ණිමාදුව දන්නවනේ. ඔයිද? මේ මං ඒ ගැන අපේ දුවත් එක්ක කතා කර කර ඉන්නකොට ප්‍රාර්ථනා මිස් අහගෙන ඉඳලා. ආගෙන ඉඳලා. ඔව් සර්. ප්‍රාර්ථනත් එක දැනගත්තා. ඒ කියන්නේ ඔයගොල්ලෝ කතා කරපු දේවල් එයාට ඇහුණා. ඔව් සර්. අපිට ආයෙයන් ඒ ගැන හංගන්න දෙයක් තිබුණේ නැහැ. එහෙමයි නේද? ඔව්. ප්‍රශ්නේ කියන්නේ ඒක නෙමෙයි සර්. එහෙනම් ප්‍රාර්ථනා මිස් ඒක දැනගත්ත වෙලේ ඉඳන් ඒක ගැන අහනවා. මනෝරිගනුත් කීපතර අහලා තියෙනවා. මගෙනුත් ඇහුවා. නේතුකි කවුද? මොකටද ගෙනාවේ? කොහෙන්ද ගෙනාවේ? ඔය වගේ රටේ නැති ප්‍රශ්න අහනවා සර්.
ඒකේ නමකටද යාට අන්න ඒක තමයි සර් මට තියෙන ප්‍රශ්නේ ඒ ගැන වැඩි කතා කරන්න ගියෙත් නෑ අපි සමේ නංගි කෙනෙක්ගේ කතාවකුත් කියාගෙන ආවා ප්‍රාර්ථනා ඔව් සර් මම මේ ගැන ප්‍රාර්ථනා එක්ක කතා කරන්නද සර් කතා කරොත් මේ ප්‍රශ්නේ තවත් දුර දිගයි නේද සර් ඒක තමයි මමත් මේ කල්පනා කරන්නේ මට දැනගන්න ඕන ප්‍රාර්ථනා ගැන හරහර අවසන්යයි කියලා නිකමට වගේ දන්නේ නේද සර් එහෙම වෙන්න බෑ මං කියන්නේ මේ සර් අපි මෙහෙම කරමු කොහොමද අපි තව ටික දවසක් බලමු සර් ප්‍රාර්ථනා වෙනස් නොවි ආය ආය ඔයගෙන ඇහුවොත් සර් කතා කරන්න එහෙම හොඳයි නේ සර් එහෙම හොඳයි හොඳයි සර් හරි සෝරි බොස් සෝරි මොකද බං උනේ බොස් හැමතුවනේ බං හැමතිල්ලක් මට අපේ අම්මා මුත්තා කාලේවත් ඒ වගේ කුණු හර්පණම් අහලා නැතුව ඇති ෂි මං ඔබට කිව්වනේ ඔක වෙයි කියලා ඉම වෙන්නේ කොහොමද බං මං ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක ලස්සනට අරන් ගිහලා ප්‍රසන්ට් කරා මං එයාට කියලා දුන්නා මේ වැඩේ ගොඩ ගියොත් අපේ කම්පැනි එක කොහොමද සක්සස් වෙන්නේ කියලා ඒක කිව්ව විතරයි උඹට ඒ පණ්ඩිතකම් වැඩ නැහැ නේ කියලා කිව්වා හ එයා ඉතින් මුලින් ඉඳන් මගේ මතක් කරගන්න තමයි හදන්නේ තොට්ටයක් ගන්න ඔකේ තට්ටි පැලෙන්න මම වෙලාවක හ එයාට මතක නැහැ එයා උතන්ට ආවේ කොහොමද කියලා හ දන්නේ නැහැ මේ ලක්මාල් කවුද කියලා හ ලකා තමයි යකා හරි කියන්නේ කෑ අයි ඕගොල්ලෝ මෙතන මොකද කරන්නේ ඔය දෙන පිස්සුන කරන්නේ පිට පිස්සුවට ගන්න ඔයානේ මම මොකද කරේ මොනවද කරේ මොවත් මේ අපේ රිටර්න් චෙක් දීලා ආ බොරු බලාපොරොත්තු දීලා මේ හොරෙන් මාරු වෙලා යන්නේ හැදුවේ කවුද මාරු වෙලා යන්න හදන්නේ මාරු වෙලා ගිහිල්ලා නම් මම මෙලහට ගිහිල්ලා නම් මම මෙතන ඉන්නේ මේ කෑ ගන්න එපා මහත්තයෝ කරපු වැඩේ කැතයි ඔව්වා අපි ජීවිතේට හිතුණා ඔයා මේ වගේ වැඩක් කරයි කියලා කවුද අනේ හිතලා මෙහෙම වැඩක් කරන්නේ කවුද හිතලා මම හිතලා රිටර්න් චෙක් එකක් දෙනවද හරි ඉතින් චෙක් එක නැත්නම් අපි කෑෂ් දෙන්නකෝ කෑෂ් ඔක්කොම මේ කම්පැනි වැඩ වලට දැම්මනේ අලුත් ප්‍රොජෙක්ට් එකට කෑෂ් නැහැ නේද ලාච්චු බලන්නකෝ ලාච්චුත් නැහැ මේ කෑෂ් කියන්නේ වුණත් බැංකු යන්න යනවා තව වෙලා යනවනේ අපරාධනේ නේද මොකද කියන්නේ එහෙම කරනවාද නැත්නම් අපි දෙන්නත් එක්ක මෙතෙන්ට ගිහිල්ලා සල්ලි අරන් දීලා එතනදි ගනුදෙනු ඉසඳ ගන්නවද අයියෝ කොහොමද එළියට යන්නේ දැන් මම බිසීනේ නික අනේ බලන්නකො කම්පැනි එකක්නේ මගේ ස්ටාෆ් එක බලාගෙන ඉන්නවා ඕගොල්ලෝ මේ මෙවිලා කෑ ගහද්දි එක මට හොඳ නැහැ නේ කම්පැනිට හොඳ නැහැ නේ මේ අන්නකො තීරෙනවන්නේ මෙතන මේ කෑෂ් නතින් මට ඉතින් කෑෂ් කියන්නේ බිස්නස් එකක් වුණාම කෑෂ් එහෙට දානවා මෙහෙට දානවා රෝල ගහනවා කෑෂ් දෙන්නම් මේ දැන් යන්නකො මට මෙතන මීටින් එකක් සරාගෝ සරා ඕන වෙලාවට නැහැ නේ සරා ගතබන් කෑ ගහන් බොස් කියන්න බොස් බොස් එලා තියෙන්නේ මේ ඊළඟ මීටින් එක කොයි වෙලාවට තියෙන්නේ මේ දැන්නේ මේ දැන් තියෙන්නේ දැන්ද තියෙන්නේ ඕ තියෙනවනේ දැන් මීටින් එකට ක්ලයන්ට්ස්ලා එනවා මට දැන් අර ජෙම් බිස්නස් එකයි ඇඩ්වර්ටයිසින් වැඩ ගොඩක් සල්ලි කියන්නේ නැතිනම් ඔයාලට සල්ලි දෙන්න පුළුවන් ඒත් දැන් බෑ මේ කොහෙද මේ මීටින් එක තියෙන්නේ කොහෙද මෙතනනේ මෙතන ආන්නේ මෙතන නම් මේ මැඩම්ලට මෙතන ඉන්න බෑනේ ඕනේ බෑනේ ඒකනේ මේ ඕගලන්ට යන්න වෙනවා අපි එළියේදී හම්බෙමු සිද්ධාලයේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා වසර 90ක විශ්වාසය මං ඔය කොයිලා ගරි මැරිලේ එතන හරිද ඒ ඔක්කොම විසදෙනවද හැබැයි මම ඒක දන්නේ ඒත් මට හිතෙනවා මගේ හිතට ලොකු සැනසීමක් ලැබෙයි කියලා එමුනොත් දැන් ඒ පාර මොකද උනේ ඉක්ුණේ කියලා සරින් සරේ අහන්න එපා බං ගොඩාක් දේවල් වෙලා තියෙන්නේ පොඩි අවුල් ගොඩක් ඒ ඔක්කොම මම උඹට එකින් එක සරින් සරේ කිව්වා උඹ අහගෙන නෙමෙයි හිටියේ කොහෙද උඹ මේ ලෝකේ සීයෙන් නෙමෙයි නින්නේ